संगरत्न अवसर जाति जन बल वेगे नायक अनु कुमार दिशा नायक सहोदरे कैगल डिस्ट्रिक्ट संविधायक सहोदरे प्रमुखन आसने संविधायक सहोदरे अतु श्रीलु जाति जन बल वेगे नायकत्व अवसर मे प्रमुखन आसने आसन सम्मेलन प्राप्त होने इटाम वेदगत अवस्था अद मे रात दवंत अरबुदे मुन मे अरबुदे गोड़े मार्ग जनता स्वयं अवस्था मे अरबुदे गोड़ युत नोट कोमद गोड़े प्रश्न अद जनता प्रधान प्रश्न मेम अरबुदे देशपालन अरबुद इवागे में समाज अरबुद इवागे में आर्थिक मे तत्व अट पत्तने के अपराध बंकोट के अपीम प्रकाशक अवश्य तत्व कति के अभी ये दवस विदेशी आधार नत्व जीवत्न बरिए प्रचार अपीम प्रचार करें तत्व कदम महिला ईट वाड़ा पहात तत्व बैठे पूर्व अंकल दैवे तत्व बैठने कोहमद के स्वाबल उत्तम अब गोड़ेन मार्ग स्वागत हकी निदास लबल हाँ अपे निदास लबन अवस्थावे अपे आर्थिक बलोत् जपाने तपमने दिवनी जपाने तपमने इवागे यम किसी आकार मन के विशाल शक्ति मत आर्थिक सापेक्ष इवागे शक्ति मत आर्थिक अदापे मे कलापे दिह बलोत् अभी अद अफगानिस्तान सामन तत्व पत्र अने कटवा सियाल दक्षिण कोरिया जपान हेमरा ट्रक नेपाल इंडिया हितान रोड बेरी विशाल वर्ष संवर्धन दून रटवा बहुत पत्र इलांटे अपे अध्यापन तत्व अपे सौख्य तत्व मतलब बहुदेन क्यूवे अपे रटे निदास अध्यापने सौख्य से व्यक्तम बिन रट वोट उदाहरण गंदी बिना सेवा वन हटी एक दीवन तत्व नो तद तम नापी अमृत विस्तर करना एक अद अंत में कड़ा वैटी अद सौख्य सेवे मुड़ता कड़ा वैटीन अब क्यूत अद इन रोग जीवत्व क्या बारी तत्व पत्ती इवे अब मे तत्व पत्ती मेकिंग गोडे बसा अभी अत्यावश्य अभी अत्यावश्य देशपालन नायकत्व ये देशपालन नायकत्व नेत्व मेकिंग गोडे इंड देशपालन नायकत्व जनता के गौरव पात्र जनता विश्वास तभी है कि देशपालन नायकत्व इवे देशपालन नायकत्व तिबुणोत्तम जनता ये पश्चिम जनता जाति आगम कूड़ा बेरे सियाल कतहरल एक राशि
රට ගොඩ ගන්න කටයුතු කරන්න පුළුවන්. අද අපේ නායකය දිහා බැලුවොත් පාලනය කරන පාලකයන් දිහා බැලුවොත් අද එහෙම තත්ත්වයක් නැහැ. අද අපරට පාලනය කරන්නේ ජනතාවගේ කිසිම වරමක් නැති. අඩුවනේ ආසනයක්වත් දෙන්නේ නැති. පුද්ගලෙක් තමයි රාජ්‍ය ප්‍රධානියා හැටියට ජනාධිපති හැටියට. අනෙක් ඇමතිවරු එක්කෙනෙක්වත් ඔය අද කරන දේශපාලනය කරන්න ජනතාවගේ වරමක් ලැබිච්ච අය නෙවෙයි. නොයෙකුත් පක්ෂවලින් නොයෙකුත් ආකාරයෙන් තේරිපත් වෙච්ච අය. ඒ වගේම හැම එක්කෙනෙක්ම දූෂණයට ලක් වෙලා ඉන්නවා කියලා නැත්නම් දූෂිතෙන් හැටියට ජනතාව අතර පිළිගැනීමක් තියෙන පුද්ගලයෙක්. දැන් මේ වගේ නායකත්වයට පුළුවන්ද මේ රට මේ වගේ දැවැන්ත අර්බුදයක් තියෙන අවස්ථාවක මේකෙන් ගොඩ ගන්න. ඒකයි තමයි නැසලා කල්පනා කරලා බලන්න. ඒ ගොඩ ගන්න අවශ්‍ය පළවෙනි අවශ්‍යතාවය තමයි ජනතාවගේ වරමක් ලැබෙන්නට ඕනේ නායකත්වයට. ජනතාව ඒ නායකත්ව ගැන විශ්වාසය පවතින්නේ වෙච්ච තමයි. විශ්වාසය තබන්නේ ඒ වගේ අවස්ථාවකදී තමයි. එම නිසා අද ඒ වගේ වර කිසිම වරමක් නැති කණ්ඩායමක් අපරට පාලනය කර සිටීම නිසා මේ පවතින නායකත්වය යටතේ මේ රට මේ මූඩදී තිබෙන දැවැන්ත අර්බුදයෙන් ගොඩ ගන්නට බැරි බව අපි තේරුම් ගත යුතුව තිබෙනවා. මේකයි ගොඩ ගන්න බෑ එහෙම. ඒ පළවෙනිම අවශ්‍යතාවය තමයි මේ රට ගොඩ ගන්න ජනතාවට අවස්ථාවක් ලබා දෙන්නට ඕනේ. ජනතාවගේ වරමින් ජනතාවගේ කැමැත්ත මත ජනතාවගේ විශ්වාසය දිනා ගන්නට පුළුවන් පිරිසක් මේ රට පාලනය කිරීමට පත් කිරීම. නමුත් අද ආණ්ඩුව අද නායකයෝ ඒකට සූදානම් නැහැ. අද ඡන්දයක් තියන්නේ නැහැ. තියා ගම්ස ප්‍රාදේශ සභා මැතිවරණයවත් තියන්න බයයි. පළාත් සභා මැතිවරණය තියන්න බයයි. ඉත එවැනි තත්ත්වයක කොහොමද අපි රට ගොඩ ගන්න කියන ප්‍රශ්නේ පැනගෙන. එනිසා අපි ප්‍රධාන වශයෙන් අපි සටන් කළ යුතු වෙනවා. මේ රටේ ජනතාවගේ විශ්වාසය දිනා ගන්න පුළුවන් ජනතාවගේ වරමක් තියෙන පාලකෙන් පත්කිරීමට සඳහා අවස්ථාව ජනතාවට වහාම ලබා දෙ යුතුයි කියන එක. ඒක තමයි පළවෙනි. එහෙම නැතුව මේක ගොඩ ගන්න බෑ. ජනතාව ඉදිරියේ අප දේශපාලන බලය ඉල්ලන අය හැකි වෙන්නට ඕනේ තමන් මේ රට ගොඩගන්නේ කොහොමද කියන එක. වැඩ පිළිවෙලක් ඉදිරිපත් කළා, ජනතාව සමග සාකච්ඡා කළා, සම්මන්ත්‍රණය කළා, ජනතාවගේ අනුමැතිය ලබාගෙන ජනතාවට කියා හිටින්න දැන් තමුන්නන්සලා දීලා තියෙන වරමණුව අපිත් එක්ක සම්බන්ධ වී යුතුයි. මේ රටේ හැම පුද්ගලෙක්ම පක්ෂ හා වෙනත් ભેද සියල්ල අතහැරලා සම්බන්ධ වී යුතුයි කියලා. අනේ එවැනි තත්ත්වයක් ඇති කිරීමට අපි අද ජාතික ජන බලවේගය වශයෙන් අපි ඉදිරිපත් වෙලා ඉන්නේ. අපි දිගටම කියන්නේ පළවෙනි අවශ්‍යතාවය ජනවර කරන්නේ ජනතාවගේ වරමැති පාලකෙන් පිරිසක් පත් කරන්නේ. ඒ පාලකෙන් පුළුවන් විය යුතුයි මේ රට ගොඩ ගන්න ජනතාවගේ සහයෝගය ඇතුව ජනතාවගේ මඟ පෙන්වීම යටතේ. අපි ජාතික ජන බලවේගය අද විශාල පිළිගැනීමක් තියෙනවා. ඒක කවුරුත් පිළිගන්නවා. අද රට පුරාම කොයි ප්‍රදේශයට ගියත් උතුරු නැගෙනහිර කඳුකරය ඒ වගේම මධ්‍යම පළාත ලකුණ ඔය හැම තැනටම ගියාම අපිට පේන ජනතාවගේ විශ්වාසය තියෙන්නේ ජාතික ජන බලවේගය කෙරේ. ජාතියන් තර වශයෙන් ඒ වගේ විශාල විශ්වාසයක් ගොඩනැගිලා තිබුණා. ඒ නිසා තමයි අපේ නායකයන්ට අනුර කුමාරිතා නායක සහෝදරයෝගේ සහෝදරන්ට
ආරාධනා ලැබෙන්නේ පිට රටවලින් පවා. ඇවිල්ලා ඒ සම්මන්ත්‍රණ වලට සම්බන්ධ වෙන්න ඒ ජනතාව හම්බෙලා සාකච්ඡා කරන්න අවස්ථාවක් ලැබිලා තිබෙනවා. ඒ වගේමයි රට තුල සෑම තානා ප්‍රතිකාරයලකම වගේ ඒ තානා පිටවරුන් දන්න නිසා මේකට ගොඩ ගන්න නැත්නම් අනාගත නායකත්වය තිබෙන්නේ ජාතික ජනබලයේ අතේ කියන එක දන්න නිසා තමයි අපේ කණ්ඩායමත් එක්ක අපේ සහෝදරයෙක් අපේ පක්ෂයත් එක්ක දිගින් දිගට සාකච්ඡා පවත්වන්නේ. ඒ නිසා අද ඒ තත්ත්වය අපිට ලැබිලා තියෙනවා. අපිට අද තියෙන බාධකේ තමයි පාලකයන් පාලනය අතරින් තියෙන පාලනය අතරින් තිබෙනා වූ පාලන බලයට තියෙන කෑදරකම. අද ඒ නිසා මම දැන් මේ සභාවේදී පමණන්නේ මුළු ලංකාවේ හැමතැනම ජනතාව එක හඬින් ඉල්ලා සිටියි. මේ පාලකයන් නැත අපිට ඕන පාලකයන් පත් කර ගැනීම සඳහා මේ අර්බුදෙන් ගොඩ ගත හැකි වැඩපිළිවෙළක් ශක්තියක් ක්‍රියාකාරීත්වයක් තිබෙන වැඩපිළිවෙළක් තිබෙන කණ්ඩායම පත් කර ගැනීම අවස්ථාව සලසා දෙන්නට කියලා. අනේ ඒ හැඬ ඉදිරියට ගෙන යන්නට සමුනාසල සිල් දෙනාම සම්බන්ධ හේතු කියන එකයි මම ප්‍රකාශ කර සිටිනවා. එහෙම නැත්නම් වෙනත් ප්‍රශ්නයක් නැහැ. මේ හොරු රැලකට මේ හැම පුද්ගලයක අඩු ගන්න පාර්ලිමේන්තුවේ සාකච්ඡාව ගෙනෙන්නවත් දැන්නේ නැති කිසිම විනයක් නැති කිසිම අවංකමක් නැති සන්තෝෂ වෙනවා ජනතාව ජාතික ජනබලවේගයේ දෙස මේ මහඟු කාර්යය උස්සීම සඳහා තම අවධානය යොමු කිරීම පිළිබඳ අපට වැදගත් තිබෙනවා. ඉතාමත්ම අවංක දැන් මමත් අවුරුදු 50ක් විතර දේශපාලනය කරලා තියෙනවා. මම නොයෙකුත් වමේ දේශපාලන ඉඳලා තියෙන්නේ වමේ කණ්ඩායමක මම වමේ නායකයෙක් හස්සේ ඉතාමත් අවංක නායකත්වය ජනතා විරුම ජාතික ජනබලයේ තිබෙනයි කියලා මට කිසිම සැකයක් නැතු කියන්න පුළුවන්. මම මගේ මිත්‍රයන් අහන හුඟක් වෙලාවට ඔබතුමා කොහොමද ජනතා විරුම එක වැඩ කරන්නේ කියලා. මම ඇයට කියන්නේ මම වැඩ කළා තියෙන කණ්ඩායම අතරින් වැඩ කරන ලේසිම කණ්ඩායම අවංකම කණ්ඩායම දේශපාලන දර්ශනයක් තියෙන කණ්ඩායම තමයි ජාතික ජන බලවේගය කියලා. එනිසා අපි මේ හඬ ගෙන යන්නේ විතරනේ අපි බල කර සිටිය යුතුයි. පාලකයන් වහම ජන බලය උරගා බැලීම සඳහා නැත්නම් ජනතාවගේ කැමැත්ත පිට පාලනයක් පත් කර ගැනීම සඳහා අවස්ථාව ලබා දෙ යුතුයි කියලා. අන්න ඒ සටන ප්‍රධාන සටන හැටියට අපි ඉදිරියට ගෙන යමුයි කියලා ප්‍රකාශ කරමින් මගේ වචන සර්පයාවසන් කරනවා.